අල්බවන් ඔබට සුභ දවසක් වේවා. ඔබ නොයිවසිලෙන් බලා සිටි 2024 වර්ෂයේ මැයි මස 31වැනිදා සිට ජූනි මස 6වැනිදා දක්වා සතේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා ඔබ ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථිකය යහපත් වන බවක් පෙන්නුම් කරනවා. වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්නය හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙනත් ඒවා එතරම් දුරට පවත්වාගෙන යාමට අපහසු වන බවක් පෙන්නුම් කරනවා. මුදල් වියදම් වැඩි කරන සතියක් වෙනවා. දුර බැහැර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නවා. ආර්ථිකය අතින් තරමක් දුරට යහපත් කාලයක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සුළුසුළු රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් බව පෙනෙනවා. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වලට යොමුවන කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ධර්ම ශක්තිය බලවත් බැවින් හොඳ මතක ශක්තියක් ලබා දෙන සතියක් බව පෙනෙනවා. කරදර බාධක යෙදුනත් ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. සෙල් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස කහ 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ දියුණුවට විශේෂ පියවරක් ගන්නා බවක් පෙන්නුම් කරනවා. යම් යම් අපහසුතා කිහිපයක් පැන නැගෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 10, 11, 12 එක යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අසරණ කෙනෙකුට ඇබ උපස්ථාන කිරීමට කටයුතු සැලසෙන කාලයක් බව පෙන්නුම් කරනවා. රහස් රැකීමට දක්ෂයි. ගුප්ත ශාස්ත්‍රය කෙරෙහි ඇල්මක් දක්වන අතර ඒවායෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්නා බවක් පෙනෙනවා. දියුණුව සම්බන්ධ විශේෂ පියවර කිහිපයක් ගන්නා කාලයක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවතී අවහිරතා කිහිපයක් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. සර් රැකියා කටයුතු ඉතා සාර්ථක ලෙස කරගෙන යන කාලයක් වෙනවා. ආරක්ෂක අංශයේ රැකියා කටයුතු වලින් තනතුරු උසස් වීමක් සිදුවීමට ඉඩ තිබෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උනන්දුවෙන් උද්‍යෝගින් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනෙනවා. පොත්පත් කියවීම දැඩි රුචිකත්වයක් දක්වනවා. විභාග ජයග්‍රහණයක් පිළිබඳව සතුටු වීමට අවස්ථාව සැලසෙන සතියක් බව පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර මතු කරන සෙම් දෝෂ, පපුව ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියක් වෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස කහ 5ද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබට අමතර ලැබීම් සහිත බවක් පෙන්නුම් කරනවා. ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේදී සඳු ග්‍රහය
නමය දහය කොළහ දොළහ යන භාවයන් මතින් තමන් කරනවා. මෙදන ලක්නයනු පන් ඔබගේ ප්‍රජීවිතය පිළිබඳ විමසා බැරීමේදී විශ්වාසවන්ත බැඳීමකට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. වෙනදාට වඩා යනේන ගමන් ගැන සැලකිලිමත් වන්න. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිතවන බවක් පෙන්නුම් කරනවා. පුණ්‍ය කටයුතු වෙනුවෙන් වැඩිපුර කාලය සහ ශ්‍රමය වැය කිරීමට සිතවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විදේශ රැකියාවක් කෙරෙහි සැලසුමක් ඇති කරගන්නා කාලයක් බව පෙනෙනවා. රැකියාවේ කටයුතු සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන අතර මේකෙන් කතපසව පැවති කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් ගැටලුකාරී ලෙස කරගෙන ගිය පාඩම් වැඩ කටයුතු කිහිපයක් සාර්ථක ලෙස කරගෙන යාමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අලුත් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙස දරන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නින්ද නොයාම අඩුවීම, ඇඟේ පතේ වේදනාව වැනි ශාරීරික අපහසුතාව මතු කරන බවක් පෙනෙනවා. හදිසි අජීර්ණ ආබාධයක් මත විය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. මෙතන ලක්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. මෙතන ලක්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස කොළ පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරනවා. තම වාසය වෙනුවෙන් කටයුතු කිහිපයක් සිදු කරගන්නා සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් කමන් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දුරදිග බලා තීරණ ගන්නා කාලයක් වන බවක් පෙනෙනවා. වංචා රැවටිලි වලට හසු නොවන අතර යොදාගත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවනවා. අසාධාරණ වැඩවලට විරුද්ධව කටයුතු කරන බවක් පෙනෙනවා. සහෝදර සහෝදරියන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හවුල් ව්‍යාපාර කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බවක් පෙනෙනවා. රජයේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබදායක බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම වගකීම් බහුල රැකියා මාර්ග හිමිකම් ඇති සතියක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඥාන ශක්තිය වැඩි දියුණු වන අද මේ කටයුතු කිහිපයක්ම සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙන්නුම් කරනවා. සහජ දක්ෂතා ඉස්මතු වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සහකරු හෝ සහකාරියට රෝග පීඩා ඇතිවිය හැකි කාලයක් බව පෙනෙනවා. සලසන වැටීම් තැලීම් වලටද ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. සෙම් පීඩා බහුල කාලයක් බැවින් ජලයෙන් කෑමෙන් පරිස්සම් වන්න. කටක ලක්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 3යි. කටක ලක්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 6ද, ජයවර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. සිංහ ලක්නය. සිංහ ලක්නයෙන් උපන් ඔබට උසස් අයගේ ඇසුර ලැබෙන බවක් පෙන්නුම් කරනවා. උත්සාහවන්තව කටයුතු සිදු කරන කාලයක් වන අතර මේ සතිය සඳ ග්‍රහයා 7, 8, 9, 10 යන භාවයන් මතින් කමන් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමති කාලයක් වන බවක් පෙනෙනවා. උසස් අයගේ ඇසුරට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා. එහෙත් අසල් වාසි සුහදතාවයට බාධා ඇති කරනවා. කලබල වී තීරණ ගැනීම තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනෙනවා. කලා ශාස්ත්‍රයේ රැකියා කටයුතු වලට වැඩි ප්‍රියතාවයක් දක්වන සමයක් වෙනවා. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අතපසව පාඩම් වැඩ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකි වන බවක් පෙනෙනවා. තාක්ෂණික අංශයේ කටයුතු වලට දැඩි ප්‍රියතාවයක් දක්වන කණ්ඩායම් වැඩසටහන් වලදී නායකත්වයක් ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් බව පෙන්නුම් කරනවා. පාදේ හටගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 7ද, ජයවර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට හදිසි මුදල් හුවමාරුවක් සිදු විය හැකි බවක් පෙන්නුම් කරනවා. බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයක් වන අතර
මේ සතියේ සඳුග්‍රහය 6-7-9 යන භාවයන් මතින් කමන් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විශ්වාසවන්ත කෙනෙකුගේ හමුවීමක් සිදු කරනවා. පැරණි හිතවත්කම කලුත් වන කාලයක් වනවා. පවුලේ වගකීමක් තමා වෙතට පැවරීමට ඉඩ තිබෙනවා. හදිසි මුදල් හුවමාරුවකට කටයුතු සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලින් ප්‍රසිද්ධියක් හිමි කරන බවක් පෙනෙනවා. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. අලුත් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලට බාධා ගෙන දෙන කාලයක් බව පෙනෙනවා. පොත්පත් මිලදී ගැනීම වෙනුවෙන් අමතර මුදල් වියදම් කිරීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අධ්‍යයන නිතරම යහපත් කාලයක් නොවන බවක් පෙන්නුම් කරනවා. උෂ්ණාධික රෝග, මුත්‍රා රෝග ආදිය හට ගැනීමට ඉඩ ඇති බවක් පෙනෙනවා. හදිසි වැටීම් තැලීම් ආදියෙන් අන්තර සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස කළ පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබගේ වගකීම් වැඩි වන බවක් පෙන්නුම් කරනවා. විශේෂ සැලසුමකට සූදානම් ඇති කරමින් සති ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය මේ සතියේ 5-6-7-8 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා වගකීම් වැඩි කරන බවක් පෙනෙනවා. නිතර සමාජ සේවා කටයුතු වලට යොමු වන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරන බවක්ද පෙන්නුම් කරනවා. ප්‍රේම සබ්දතා සාර්ථක වන කාලයක් වනවා. අමතර ලැබීම් හිමි කරන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. වෘත්තීය කටයුතු එක දිගට කරගෙන යාමට සිත් නොදෙන බවක් පෙනෙනවා. ජලාශ්‍රිත රැකියා මාර්ගවලට හිමිකම් ඇති කාලයක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී උගතේ ප්‍රයෝජන ලබා ගත හැකි කාලයක් බව පෙනෙනවා. උසස් අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ උනන්දු වූ උත්සාහය මත කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී නිතර ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙහෙසෙන කාලයක් වන බවක් පෙනෙනවා. ක්‍රීඩා හා ව්‍යායාම වලින් සෞඛ්‍ය රැක ගැනීමට වෙහෙසක් දරන බවක් පෙන්නුම් කරනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියක් වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. වෘශ්චික ලග්නය, වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට විභාග වලින් ජය ලැබෙන බවක් පෙන්නුම් කරනවා. හිත මතයට කටයුතු කිරීමෙන් ගැටලුකාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහය 4-5-6-7 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වගකී බහුල වන කාලයක් බව පෙනෙනවා. ඇසුරු කරන අය අතර ප්‍රේතාවයට පත්වන අන්දමේ කරුණ කිහිපයක් සිදු කරනවා. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයන්ට වැඩිහිටි ආශිර්වාද හිමි කරන බවක් පෙන්නුම් කරනවා. වාහන ගනුදෙනුවකට ඉඩකඩ ඇති සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු උත්සාහයෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. අනදින ශේෂ්ත්‍රයේ පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනෙනවා. තනතුරු මාරුවක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලීමේදී නව දැනුම සොයා යන මාර්ගවලට යොමු වන කාලයක් බව පෙනෙනවා. අලුත් අලුතේ ඉගෙනීමට අවස්ථාව උදා කරනවා. නීති ශේෂ්ත්‍රයේ අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අති යහපත් කාලයක් බව පෙන්නුම් කරනවා. පැවති රෝගාබාධයකින් සුවය හිමි කර දෙනවා. එහෙත් වරින් වර පපුව පෙනහැල ආශ්‍රිත ආබාධ මතුවේ හැකි බවක් පෙන්නුම් කරනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තිය ලෙස අංක 7ද, ජය වර්ණය ලෙස දම් පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබට දුරගමනක් යාමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. අවිවේකීවවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසක් දරන සතියක් වන අතර
මේ සතිය සඳුග්‍රහය 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී නිතර තමා යන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. වෙනදාට වඩා විනෝදෙන් කටයුතු සිදු කරන බවක් පෙන්වම් කරනවා. පැරණි හිතමෙතක හමුවීමට කටයුතු සැලසෙන සතියක් බව පෙනෙනවා. දුර ගමනක් පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කිහිපයක් යෙදෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් බහුල වන කාලයක් බව පෙනෙනවා. එමෙන්ම රැකියාවේ කටයුතු වලින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු සැලසෙනවා. තනතුර වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීමට ආශාවක් දක්වන බවක් පෙන්වම් කරනවා. තරඟ විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීමට සිතවනවා. ගණිත ශාස්ත්‍රයේ කටයුතු වලින් ජයග්‍රහණ හිමි කර දෙන බවක් පෙන්වම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. ආහාර පාන විෂ වීමක් හෝ අජීර්ණයක් හේතුවෙන් පීඩා ඇති කරන බවක් පෙන්වම් කරනවා. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 7, 5. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස කහ 5ද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ කැපී පෙනීමට කැමති කාලයක් වන බවක් පෙන්වම් කරනවා. අවිවේකී ලෙස සතිය උදා කරන මකර ලග්නයෙහි ඔබගේ සඳුග්‍රහය මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී ගෘහ ජීවිතයේ වගකීම් බහුල කරන බවක් පෙනෙනවා. ශාරීරික වෙහෙසීම් බහුල වන කාලයක් වෙනවා. වෙනදාට වඩා අතමිට සරවපත් වැයපස් අධික කරන බවක් පෙනෙනවා. කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමති කාලයක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වන කාලයක් බව පෙන්වම් කරනවා. සෞන්දර්යාත්මක රැකියා කටයුතු වලට වඩා උනන්දුවක් දක්වන බවක් පෙන්වම් කරනවා. එමෙන්ම විසිතුරු භාණ්ඩ අලවිය වැනි සෑම රැකියා කටයුතු වලටද නිරත වන බවක් පෙන්වම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ගැටලුකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු වලට පැවති බාධාකාරී බව මගහැරි යන බවක් පෙන්වම් කරනවා. අලුත් අලුතේ ඉගෙනීමට උත්සාහ දරන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. ශරීර අභ්‍යන්තරයේ සිදුවන අසනීපකාරී බවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ හැකි බවක් පෙනෙනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 6, 4. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මව පාර්ශ්වයෙන් උපකාර ලැබෙන බවක් පෙන්වම් කරනවා. මෙතෙක් මගහැරී තිබූ කටයුතු කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳග්‍රහය 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අවිවේකී බවක් ඇතිවවත් යොදාගත් සැලසුමක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙන්වම් කරනවා. ඉඩකඩම් දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන සතියක් වන අතර මව පාර්ශ්වයෙන් වාසි සැලසෙන බවක්ද පෙන්වම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආර්ථික යතින් උසස් තත්ත්වයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්වම් කරනවා. හදිසි තනතුරු ලාභයකටද හිමිකම් ඇති බවක් පෙනෙනවා. රැකියා ස්ථාවර වීමක් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයක් වෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී පොත්පත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වන බවක් පෙන්වම් කරනවා. තරඟ විභාගයන් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්වම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතුවක් සඳහා දුරපළාතකට යාමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවන බවක් පෙන්වම් කරනවා. පරම්පරාගත රෝගයක් කිස්මතු විය හැකි කාලයක් වෙනවා. එමෙන්ම අධි රුධිර පීඩන තත්ත්වය කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙන්වම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 6, 4. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට ගනුදෙනු වලින් වාසි සැලසෙන බවක් පෙන්වම් කරනවා. වගකීමකින් නිදහස අත්හරිමින් සතිය ආරම්භ කරන මීන ලග්නයෙහි ඔබගේ සඳුග්‍රහය 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී
ගේදර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා කාලයක් බව පෙනෙනවා. දුර ඥාතියෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව තබනවා. නිතර සමාජ සේවා කටයුතු වලට අවස්ථාව සැලසෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ වගකීම් පැහැර හැරීමක් සිදුවීමක් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන බව පෙන්නුම් කරනවා. එමෙන්ම තනතුරු වෙනසකටද අවස්ථාව ඇති කරනවා. අලුත් ව්‍යාපාරයකට අත කැසුවත් එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තර්කකාරී අධ්‍යාපන කටයුතුකින් විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි කාලයක් බව පෙන්නුම් කරනවා. එමෙන්ම ශාස්ත්‍රීය කටයුතුකින් ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරන බවක් පෙනෙනවා. මගහැර තිබූ පාඩම් වැඩ කටයුතු කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පවති අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන බවක් පෙනෙනවා. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනෙනවා. උෂ්ණාධික ආහාර පාන ගැනීමෙන් වැළකී සිටීම යහපත් වන බව පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ අය 8යි වැය 5යි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. අප මේ ඔබ වෙත ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි. එම නිසා ඔබ මෙම කරුණු තේරුම් අරගෙන ඉදිරි සතිය ඉතා යහපත්ව ගත කිරීමට ඔබට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා.